මම අසේල සම්පත් ජාතික පාරිපරමික නායක ඊයේ මැදම රාත්‍රියේ ඉඳලා විදුලි බිල අඩු වුණා 120 ගානකින් විශේෂයෙන්ම කර්මාන්ත සඳහා විදුලි ඒකකයෙන් රුපියල් 10කට අසල වණක් අඩු වෙලා තිබෙන ඒකකයකින් එක පොයින්ට් එකකින් ඒතර ස්ටාර් ගාස්තු අඩු වෙලා තියෙනවා ඒතර පහුගිය කාලේ මේ විදුලි බිල වැඩි වෙනකොට සුවිශාල වශයෙන් සියලුම සේවා පොදු විසිලි ගාස්තු පවා වැඩි වුණා දැන් කරුණා කරලා මේ වැඩි වෙච්ච අඩු වෙච්ච සහනය වහම් පාරිභෝග ලබා දෙන්න ඕන මුදල් අමාත්‍යාංශය වෙළඳ අමාත්‍යාංශය සහ විදුලි අමාත්‍යාංශය මැදිහත් වෙලා වහම ආර්ථික කමිටුවක කිනින් වහම මේ බාණ්ඩ වල මිල පාලනයක් අනිවාර්යෙන් දාන්න ඕන ෆොටෝ කොපි පවා මිල අඩු වෙන්න ඕන මොකද විදුලි බිල වැඩිවීමත් එක්ක තමයි බීම බෝතලේ ඉඳලා කිරි පැකට් එක යෝගට් එක ඉඳලා මස් කෑල දක්වා මිල ගන්න බැරි වුණා හරිද දැන් එහෙනම් මේ මිල අඩු වෙන්න ඕන විශේෂයෙන් පාම් බාගේ පවා ප්ලේන් ටී පවා මිල ගන්න අඩු වෙන්න ඕන හරිද ඒ නිසා කරුණා කරලා මොකද විදුලියෙන් තමයි පහුගිය දවස්වල මැද රුපියල් 193ක් විකල යාපනේ ඒතර 63 පවා දුන්නේ මුදලට දැන් මේ සියල්ලට සහන ලබා දෙන නිසා වහාම විදුලි බිල අඩු කරා සේම ඒ තුලින් සේවාවන් සපයන සියලුම අත්‍යවශ්‍ය ආහාර පාන නැතුව සේවාවන් වල මිල ගන්න යම්මා කරන පහත දෙන මොකද දැන් ඩොලරේ මිල අඩු වෙලා තියෙනවා එහෙමනම් ආනෙක බාණ්ඩ මිල අඩු වෙන්නේ නැත්තො ඒතු මේ මිල අඩු වෙනකොට මේ සහනේ ඍජුම ජනතා පාරිභෝග ලැබෙන්නේ නැහැ ඒ නිසා වහාම මේ යාන්ත්‍රයක් හදන්න ඕන ඒ නිසා වහාම පොදු වැසිකිළිය පවා මිල අඩු වෙන්න ඕන මේ විදුලි බිල අඩු වීමේ වාසිය අනිවාර්යෙන් පාරිභෝග ලබා දීම අපි ස්තුතිවන්ත වෙනවා මහජන උපදෙස් කොන් සභාවට විදුලි මණ්ඩලයට මේ වෙනුවෙන් පෙනීරු සිවිල් සංවිධාන වලට මේ වෙනුවෙන් මතවාදීයන්ගේ ගෞරවනීය මාධ්‍යයට මේ විදුලි බිල අඩු කිරීම සඳහා මැදිහත් වුණු සියලු පාර්ශ්ව වලට පාරිභෝග පෙරමුණේ උත්තමාචාර්ය පිරිනමනවා ඒ නිසා වහාම අඩු වෙච්ච විදුලි බිලේ සහනය වහාම සේවා වලින් සහ බාණ්ඩ වලින් මිල අඩු කර යුතුයි කියන තමයි මේ අවස්ථාව මතක් කරන්නේ දැන් මේ සංගම් කියන්නේ උනාට මේ අනිකුත් දෑ ගණන් වැඩිヒින්දා විදුලි බිල විතරක් පදනම් කරගෙන බඩු මිල අඩු කරන්න බෑ කියලානේ කියන්නේ සංගම් වලට ඕන කතා කියන්න පුළුවන් අපිත් ඒ කාලේ ආපන ශාලාවේ සංගම් ප්‍රකාශ කරා දැන් හරි මේ පෙර කොමා තත්ත්වයේ මිදිලා ඇවිල්ලා ආපන ශාලා හිමියන්ගේ සංගමයි කියලා කෙනෙක් කිව්වා ප්ලේන්ටිය මිලයි කොත්තුවේ මිලයි මේවයි කියලා අන්තිමේදී කිව්වේ මොකද්ද පොල් වැඩි වුණු හින්දා කියලා තමයි කියලා මේ ඉතින් පොල් වැඩි වීම පොල් ප්ලේන්ටිය දාන්න නැහනේ ඉතින් ප්ලේන්ටිය මිල වැඩි වුණානේ වහාම දැන් මේ මිල අඩු වෙන්න ඕන හරිද ඒ නිසා වහාම රුපියල් 30 දක්වා ප්ලේන්ටිය මිල අනිවාර්යෙන් නියම මිල පාරක් දානවා දැන් ඇමති කියලා තියෙනවා පාර්ලිමේන්තික සභාපතිවරයා අතු කට්ටිය අයින් වෙන කියලා සභාපතිවරයා කට්ටිය විතරනේ අමතිත් අයින් වෙන්න ඕන සම්පූර්ණ පාරිභෝගික අමතිත් අයින් වෙන වෙළඳ අමාත්‍යයන් කරනවා දැන් මේ ඉන්ධන මිල අඩු වුණා මේ විදුලි බිල අඩු වුණා ඩොලරේ මිල අඩු වුණා පාරිභෝගිකාරිය කොමේ මොහොතේ ඇවිල්ලා කියන්නේ බෑ මේ බාණ්ඩ මිල අඩු වෙන්න ඕන කියලා ඒ නිසා මේ සංගම් වලට ඕන විදිහට කරන්න බෑ ඒක තමයි රජයත් තියෙන්නේ වහාම ඍජු තීන්දුවක් ගන්න වහාම ආර්ථික කමිටුවක් ඇදලා මේ බාණ්ඩ වල මිල අඩු කරලා දෙන්න නැත්නම් මේ විදුලි බිලේ සහනය දුන්නේ මොකද උදාහරණයක් ගත්තොත් කර්මාන්ත රුපියල් 10000ක් අඩු වෙනවා හරිද? ඒතර ඒ සහනමක් දෙන්නේ නැද්ද? මේක මාර්ගතාවක් මේක. ඒ නිසා වහාම මේ විදුලි බිලේ සහනය පාරිභෝගිකයට ලබා දිය යුතුයි. කූල් කරු බීම් බෝතලේ ඉඳලා යෝගට් එකේද අයිස්ක්‍රීම් මස්ටර්ඩ් එකේද සියලුම දේ මිල අඩු වෙන්න ඕන. පොදු වැසිකිලි පහ මිල වැඩි වුණා. වහාම අඩු වෙන්න ඕන මේ සියලු දේ. අනිත් ඒවා පාසල් ලිපි ද්‍රව්‍ය. ආනිනේක මිල අඩු වෙලා තියෙනවා ඩොලරේ මිල. තාම පාසල් උපකරණ මිල වැඩි. කොයිපත්තල මිල වැඩි. දේශපාලන මේක කතා කරන්නේ නැහැ. මුංගිල කරන්නේ මොකද්ද? අර මිනිස්සු අතරට යන්න කොපි පැත් බෙදන දරුවන්ට. දරුවන්ට බෙදලා මේ කරොත් ඒකේ මිල අඩු කරන එක. ඒ නිසා වහාම මේ ෆොටෝ කොපි පවා මිල අඩු වෙන්න ඕන මේ විදුලි බිල අඩු වීමත් එක්ක. asianmirror.lk